දාස නිවස්ථා සංශෝධනය කරලා තියෙන්නේ මොකද්ද අපේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා අර අස්රෆ්ගේ චන්ද්‍රික ලබා ගැනීම සඳහා දාස නිවස්ථා සංශෝධනයේ ජනාධිපතිවරණයට දවස් දෙකකට ඉස්සරගෙන හැල කරපු දේ උතුරේ සහ නැගෙනහිර පළාත්වල රාජ්‍ය භාෂාව පරිපාලන භාෂාව දෙමළ බවට පත් කළා. දැන් අන්තිමට වෙලා තියෙන්නේ අපි කතා කළාට මේක සිංහල රටක් කියලා කිව්වට සිංහල සහ සිංහල භාෂාව පරිපාලන භාෂාව බවට පත් වෙලා තියෙන්නේ උතුරට සහ නැගෙනහිර පළාත් වලින් අමතරව. දැන් මේ හැම කතා කරන ජාතිවාදී සහ NGO කතා කරන මහත්තුරු ඊළඟට සංඉන්දියාව ගැන කතා කරන මිනිස්සු කතා කරන්නේ 1956 බණ්ඩාරනායක මහත්තයාගේ සිංහල ඔන්ලි නැත්නම් සිංහලිස් ඔන්ලි ඇක්ට් එක විතරයි. එහෙම 50ක් නැහැ. බණ්ඩාරනායක මහත්තයා ගෙනාවේ රාජ්‍ය භාෂා පනත. ඒතර හැබැයි මේ කවුරුවත් Tamils only act again කතා කරන්නේ නැහැ 16 වෙනි සංශෝධනය කියලා කියන්නේ Tamils only. ඒතර ඒක ගැන කවුද කතා කරන්නේ? ඒතර ඒක එක එක මේ රට එක පළාතක රාජ්‍ය භාෂාව පරිපාලන භාෂාව එක භාෂාවක් විතර බවට පත් කිරීම සහ හරිද? ඒ අසාධාරණ ගැන කවුද කතා කරන්නේ? අඩුම ගානේ මේ සල්ලි වලට කතා කරන NGO කාර්යවත් මේ දෙමළ වාර්ගික ඡන්ද වලට ගිජුගමේ කතා කරන දේශපාලඥ කවුරුවත් අඩුම ගානේ මේ උතුර සහ නැගෙනහිර ජීවත් වෙන සිංහල ජනතාවට තමන්ගේ භාෂාවෙන් අධිකරණ කියලා ප්‍රශ්නයක් විසඳගන්න බැරි තමන්ගේ භාෂාවෙන් තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කියලා තමන්ගේ ප්‍රශ්න කියාගන්න බැරි තත්ත්වයක් තියෙනවා කියලාවත් දන්නේ නැති මිනිස්සු තමයි මේ පාර්ලිමේන්තුව සහ මේ අනිත් සංවිධානයන් ගැන කතා කරන්නේ. මේ මේ තමන්ගේ භාෂ දෙමළ බෞද්ධලෙකුට කොළඹට ආවාම අනිවාර්යයෙන්ම අපි දන්නවා අධිකරණයකට ඉස්සරහා ආවාම දෙමළ භාෂාවෙන් කතා කරන්න පුළුවන්. අව ඉල්ලුවාම ට්‍රාන්ස්ලේටර් කෙනෙක් හම්බ වෙනවා. හැබැයි මම දන්නවා මම පෞද්ගලිකව අර කුරුන්දාශෝක පන්සලේ නඩුව සම්බන්ධයෙන් මුලදී උසාවියට ගියාට පස්සේ අපිට ඉංග්‍රීසියෙන් කතා කළාම ඉංග්‍රීසියෙන් ලියාගන්නෙත් නැහැ. සිංහලෙන් කතා කළාම සිංහලෙන් ලියාගන්නෙත් නැහැ. ඒතර අපේ භාෂා ඉදිරියේ මොකද වෙලා තියෙන්නේ? දැන් කවුරුත් නැහැ නේ මේ අපේ අයිතිවාසිකම් ගැන කතා කරන්න. අපේ අයිතිවාසිකම් ගැන කතා කරන්න ගත්ත ගමන් අපි ජාතිවාදී. අපි ජාතිවාදී. මේ රටේ 75% වෙච්ච සිංහල මිනිස්සුන්ගේ භාෂා අයිතිවාසිකම කතා කරන අපි ජාතිවාදීන් බවට පත් වෙලා අර මේ රටේ දෙමළ ජන හොඳට මතක තියාගන්න මේ රටේ දෙමළ ජනතාවකින් 100ට දෙමළ ජනතාව මේ රටේ 112යි ජීවත් වෙන්නේ. ඒ 112න් 106යි උතුරු නැගෙනහිර පළාත්වල ජීවත් වෙන්නේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල ජීවත් වෙන්නේ 106යි. ඉතුරු 150ම ජීවත් වෙන්නේ උතුරු සහ නැගෙනහිර පළාත්වලින් පිට. ඒතර ඒ පළාතේ ඒතර මේ කොළඹ පළාත්වල ජීවත් වෙන දෙමළ ජනතාව කොහොමද වැඩ කරන්නේ? අපි එකට ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවද? වැල්ලවත්ත මිනිස්සු ඉඩම් හදාගත්තාම ප්‍රශ්නයක් කරලා ඇති කරලා තියෙනවද? වැල්ලවත්ත කෝවිලක් හදුවාම අපි ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවද? නෑ. එහෙම කිසිම ප්‍රශ්නයක් මේ නෑ. මා. යේ කාර් එක. රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන. එන්න. ලුකලේකට. අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදී සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.